කොහොමද අලුත් රාජ්‍ය මැදිරේ කටයුතු කොහොමද ලැබුණේ අමත දූරේ සිට දෙගන්න සතුටුද? ආ මං හිතන බොහොම සතුටු අමාත්‍යංශයක් කුඩහා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශය මං හිතන්නේ මේ රටේ ආර්ථිකයේ නංවලන්න විශාල වැඩකටසක් කරන්න පුළුවන්. ගිය වර්ධුන අමාත්‍යංශිනු අපි රටේ අමාත්‍ය දැනෙන්න යම් කිසි කොටසක් අපි රට වෙනුවෙන් කරා. මං හිතනවා මේ වරදුන්න අමාත්‍යංශයේ අපිට ඒ වගේම විශාල වැඩ කොටසක් ඊටත් වඩා වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි කියන එක අපේ රටේ විශාල අර්බුද රාශියකට අපි මූලතනක් දෙමුණු පාලා තියෙන මොහොතක අපි හිතනවා විදේශ විනිමය තුරවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපි ශක්තිමත් කළ යුතු බව තියෙනවා. අද මේ වෙනකොට ව්‍යවසායකත්වය විශාල ලෙස ඇදවැටලා තියෙන මොහොතක් අපි උත්සාහ කරන්නේ ආණ්ඩුවට ශක්තියක් වෙමින් මේ රටේ ජනතාවගේ ආර්ථිකය ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට පුළුවන් උපරිම කැපවීම දායකත්වය අපි නොපිරියා ඉෂ්ට කරනවා. ඔබතුමා අරගලයෙන් පීඩා විඳපු කෙනෙක් දැන් අරගලය ජනාධිපතිතුමා කියනවා ත්‍රස්තවාදීන් අතරපත් වුණා කියලා අන්තිම කාලේ. දැන් අරගලය අලකලේ ජවිපේයි පෙරටුගාමි කියලා මතයක් තියෙනවා. ඇත්තටම අරගලය අලකලේ කවුද? ඒගොල්ලෝ ද අරගලය අලකලේ මොකද හිතන්නේ අද අරගලය ගැන? හැබැයි අරගලේ ජනතාවගේ පීඩාවට පත් මිනිසු ටිකක් හිටියා. මේ පොලිම් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, බඩුමිලේ ප්‍රශ්න අපි ඒ පිළිබඳව කිසි විවාදයක් නැහැ. ඒක පිළිබඳව අපිට පුළුවන් ඉන්නම් හිටගන්න, අපිත් එතන හිටගන්න. නමුත් ඒක වෙන පාර්ශව අතට අරගෙන මේ කරපු සමාජ වින්නැයිය, මේ කරපු විනාශයන්, මේ කරපු දේශපාලන රටේ අස්ථාවරභාවය, ඒ නිසා විශාල සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, මේවා පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේව කරේ ඉතින් ඔබ තමුන් වහන්සේලා අලුතෙන් නම් මගෙන් නම් අහන්න ඕනේ නැහැ. දන්නවනේ මේ රටේ ඒව කරලා පුරුදු කවුද කියලා. කපා කොටා කෑලි කපා අපි යනවා ඉදිරියටම කියන කට්ටිය කවුද කියන එක ඔබතුමාලා දන්නවා.